පත් කරනවා. 6 වසරේ පළවෙනි පාඩමේ ඔයාලා ඉගෙන ගත්තනම් පරිගණකයේ මූලික කාර්ය මොකද්ද කියලා 6 වසරේ ඉගෙනගෙන තියෙනවා. ඉගෙන ගත්ත 10 වසරේදී පරිගණකයේ මූලික කාර්ය මොකද්ද? මූලික කාර්ය මට කියන්න. ඔව්, 6 වසරේ පළවෙනි පාඩමේ ඉගෙන ගන්නවා බේසික් නැත්නම් මූලික දෙයක් ICT වල පරිගණකයේ මූලික කාර්ය. දැන් 6 වසරේ පළවෙනි පාඩමේ ඒක තියෙනවා. දැන් ඒක ඉගෙනගෙන තියෙනවා නම් හරි, පාඩම් බැලුවා නම් හරි මතක් වෙන්න ඕනේ මොකද්ද පරිගණකයේ මූලික කාර්ය කියලා. ඔව්, මොකද්ද පුතේ? පරිගණකයේ මූලික කාර්ය තමයි දත්ත සකස් කරලා තොරතුරු බවට පත් කිරීම. දැන් ඔයාලගේ මූලික කාර්ය මොකද්ද කියලා ඇහුවොත් මොකද්ද කියන්නේ? ඔව්, පාසල් යන දරුවන්ගේ මූලික කාර්ය මොකද්ද? ඉගෙන ගැනීම. ඉගෙන ගැනීමනේ. ඔව්, කිසිම ගැටලුවක් නැතුව උත්තර දෙන්න පුළුවන් ඉගෙන ගැනීම. පළමුවත් දෙවනුවත් තුනුවත් ඉගෙන ගැනීම තමයි මූලික කාර්ය. ඊට පස්සේ අපි ගත්තොත් ඔව්, රජයේ කවුරු හරි අපි පොලිස් නිලධාරි මහත්වරු, ඒගොල්ලන්ගේ මූලික කාර්ය තමයි රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම. ඊට පස්සේ හමුදාවේ නිලධාරි මහත්වරුන්ගේ කාර්ය තමයි මොකද්ද? ඔව්, ඒගොල්ලන් කාර්ය තමයි රටේ ආරක්ෂාව තහවුරු කිරීම. ඊට පස්සේ අපි ගත්තෝ වෛද්‍ය ශාස්ත්‍රයේ වෛද්‍යවරු හේදෙහිදී උනේ ඒගොල්ලන්ගේ මූලික කාර්ය තමයි මොකද්ද? රෝගීන්ව රැක බලා ගැනීම, සුව කිරීම. සුව කිරීමනේ, බෙහෙත් තේත් කිරීම, ඒවා තමයි මූලික කාර්ය. එහෙනම් දැන් අපි යනවා පරිගණකයේ පැත්තට. පරිගණකයටත් තියෙන මූලික කාර්යයක්. එයාගේ මූලික කාර්යය තමයි දත්ත සකස් කරලා තොරතුරු බවට පත් කිරීම. හරි, දැන් 6 වසරේ දැනුම ඕන මේ පාඩම ඉගෙන ගන්න. ඒ නිසා මම 6 වසරේ දේවල් පොඩ්ඩක් මතක් කරනවා. ඔයාලා 6 වසරේ ICT ඉගෙන ගන්න බැරි වුණා නම් සිකුරාද තියෙනවා 6 වසරේ ICT පන්ති. ඒකට නොමිල සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට සම්බන්ධ වෙලා ඉගෙන දේවල් ඉගෙන ගන්න පුළුවන්. හරි.